බුද්ධ දේශනාව සහ කෘතිම බුද්ධිය අතර ඇති සම්බන්ධයන් සොයා බැලීම සඳහා වන පරීක්ෂණ කටයුතු ලබන වසරේදී ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේදී පැවති මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සියවන සම්වත්සර සමරුමට එක් වූ අවස්ථාවේදී. මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සියවන සංවත්සර සමරුම සඳහා පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස ආගමික වතාවත් සඳහා එක් වූ අතර මෙහිදී මහා සංඝ රත්නය සෙත්පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළා. මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සියවන සංවත්සර සමරුම සනිටුහන් කරමින් එදින එම පරිශ්‍රයේ සඳුන් පැලයක් රෝපණය කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා එක්ුණේ මෙලෙසේ. තාක්ෂණයේ දියුණු වෙලා අද අපි ඇවිල්ලා තියෙන ස්ථානයේ තමයි කෘතිම බුද්ධිය, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. මොකද කෘතිම බුද්ධිය? මිනිස් සමාජයට පුද්ගලයන් හැටියට අපේ බුද්ධිය වාගේම කෘතිම බුද්ධියක් ඇති කරගන්න. ඒ කෘතිම බුද්ධිය දැන් ආරම්භයේ පමණයි. තව දශක දෙකකින් කෘතිම බුද්ධිය ගැන අපි හිතලා බැලුවොත් කොතනින්ද ඉවර වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. බුද්ධ ධර්මයයි කෘතිම බුද්ධියයි අතර තියෙන සම්බන්ධය කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා අපේ ඔක්කොම පාලනය වෙන්නේ අපේ මනසෙන් කියලා. අපේ මනසෙන් හැදේ. අපේ මනස පාලනය කළොත් අපිට ඉදිරියට යන්න පුළුවන්. මේ මනස පාලනය කිරීම මිනිස්යාට විතරයි බාර දීලා තිබුණා. දැන් ඒ මනසට මාස්තව එනවා තව බුද්ධිය. මනසයි බුද්ධියයි. ඒ තියෙන කෘතිම බුද්ධිය. ඒ කෘතිම බුද්ධියට ඇතුල් කරන්න පුළුවන්. හැම එකක්ම ඇතුල් කරන්න. ඔක්කොම පොත් ඇතුල් කරන්න. ඒ අනුව ඒ කෘතිම බුද්ධිය ක්‍රියාත්මක කරන්න යනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි කෘතිම බුද්ධියයි අතර තියෙන සම්බන්ධකම කුමක්ද? කෘතිම බුද්ධිය වෙනත් මාර්ගයකයිද? මේවට තර්ජනයක් වෙයි. විශේෂයෙන්ම අපි හිතන්න ඕන කාරණේ. අපිත් දන්නවා බුද්ධ ධර්මයේ අනුරාධපුරයට ගෙනාව තෙරුන් වහන්සේගේ ධර්මයේ ඒ බුද්ධ ආගමකට බලපෑම් ඇති වෙලා තියෙනවා විවිධ. Hindu ආගමෙන් ඇවිල්ලා තියෙනවා ආයන ආගමෙන් ඇවිල්ලා තියෙනවා, දේශපාලනයෙන් ඇවිල්ලා තියෙනවා. ඒ තැනට දැන් මෙතෙන්ට එන්නේ කෘතිම බුද්ධිය. කෘතිම බුද්ධිය තව ධර්මයක් දේශනා කරයිද? ජනතාව ඒ ධර්මයට යයිද? අපි දන්නේ නැහැ නේද? තමන්ගේ ධර්මයේ තියෙනවා නම් ජංගම දුරකථනයක, නවීන ජංගම දුරකථනයක. ඒකේ බලපෑම කුම? පන්සලකට පල්ලියට යන්නේ සුමාන්ට සැරයක් වැඩි. ඒත් මේ ජංගම දුරකථන මෙතනද? මේක බුද්ධ ධර්මයට පමණ නෙමෙයි අනික් ආගම් වලටත් තියෙන ප්‍රශ්න. ඒ නිසා විශේෂයෙන්ම කෘතිම බුද්ධිය ගැන පාලනය කරන්නට ඒ තාක්ෂණයේ උවමනා පැත්තට හරවන්නටත් ඒ වගේම මේක පාලනය කරන්නටත් අපි අලුත් නීති රීති ගේනවා. ඒකට විශේෂයෙන්ම යුරෝපයේ දැන් කෘතිම බුද්ධිය පාලනය කරන රෙගුලාසි නීති ඇතුල් කරලා තියෙනවා. ඊට අමතරව මම බලාපොරොත්තු වෙන්නේ මුදල් වෙන් කරන් අඩු ගානේ රුපියල් බිලියනයක් බුද්ධ ධර්මයයි කෘතිම බුද්ධියයි අතර තියෙන පරිශ්‍රණ වැඩ කටයුතු ආරම්භ කරන්න. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.